ශ්‍රී ලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර තිබුණු එක්දින තරගාවලියේ ජයග්‍රහණී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගන්නේ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක් විදිහට. තරුණ ක්‍රීඩකයෝ වගේම අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෝත් මේ තරගාවලියේ දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. මේ තරගාවලියේ පිටින් අසාර්ථකුණත් පන්දු රැකීමෙන් වගේම පන්දු යැවීමෙන් ඇන්ජලෝ මැතිව්ස් දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. ඒ දක්ෂතා නිසා තුන්වෙනි තරගයේ වීරයා වෙන්නේ මැතිව්ස්. කොහොම වුණත් පන්දුවෙන් වැඩ පෙන්වුවත් පිටින් කළ වැඩ ගැන මැතිව්ස්ට සතුටක් නැහැ. ඇත්තටම පන්දු වාර 10ක් දාන්න ලැබුණ එක සහ පුළුවන් වෙච්ච එක ගැන හුඟක් සතුටුයි. පසුගිය මාස 5-6 තුළ මම ට්‍රේනර්ත් එක්ක එකතු වෙලා සෑහෙන මහන්සි වෙලා තමයි පන්දු යවන්න පටන් ගත්තේ. ඒ කාලේදී මම ඇඟේ බර ගොඩක් අඩු කරගත්තා. නමුත් මම කියන්න ඕන මේ තරගාවලිය ප්‍රතිකරුවෙක් විදිහට මම ඉතාමත් අසාර්ථක වෙච්ච තරගාවලියක්. මගේ අංශය තමයි ප්‍රතිකරු අංශය. නමුත් අපි තරඟ තුනේදීම ලකුණු 300ක් වගේ ගත්ත නිසා ඒක පෙනුනේ නැහැ. අනිත් සියලු දෙනා මං හැරෙන්න මේ තරගාවලියේදී හොඳට ප්‍රතිකරණයේ යෙදුනා. එදා තුන්වෙනි තරගයේ මැතිව්ස් ලැබුණු වගකීම ගැන මැතිව්ස් කියන්නේ මෙහෙම කතාවක්. නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා තව පන්දු වාර 5ක් යවන්න පන්දු යවන්නෙකුගේ අවශ්‍යතාවය පැවතියා. ඒ නිසා මම ඒ වෙලාවේ දිමුත්ට කිව්වා ඕනුනොත් අඩු වෙන පන්දු වාර 5 මම දාන්නම් කියලා. ඒ වෙලාව වෙනකොට මම යවලා තිබුණු පළමු පන්දු වාර 5 හොඳට දාලා තිබුණේ. කණ්ඩායමට ආපු පුහුණුකරුවෝ ගැන ශ්‍රී ලංකා හිටපු නායකයා කියලා තිබුණේ සුභවාදී කතාවක්. මම හිතන්නේ අපි ඉතාමත් මහන්සි වෙනවා, විශේෂයෙන්ම ප්‍රතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනම දියුණු කරගන්න. ඒ වෙනුවෙන් අපේ පුහුණුකරුවන් ඉතාමත් හොඳින් අපිව කළමනාකරණය කරනවා වගේම අපිට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. ඒ වගේම වඩා වටිනා දේ තමයි ඔවුන් ක්‍රීඩකින් තුල ඇති කරන විශ්වාසය. ඒ ඔක්කොම එකතු වුණාම තමයි කණ්ඩායමක් විදිහට හැංගීමෙන් සියලු දෙනාම ක්‍රීඩා කරන්නේ. දැන් අපි හොඳ ගමනක් යන්න පටන් අරන් තියෙනවා. විශ්වාස කරනවා ඉදිරියටත් ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. තරගාවලිය දිනන්න ලොකු හේතුවක් වුණේ පළවෙනි තරගයේ වනිදුගේ දක්ෂතා කියලා තමයි මැතිව්ස් කියන්නේ. ඇත්තටම මේ තත්ත්වයට ගොඩක් ආත්ම විශ්වාසය එකතු වුණේ වනිදු හසරංග පළමු තරගයේදී ලබා දුන්නු ජයග්‍රහණයෙන්. ඒ ආත්ම ශක්තියෙන් තමයි කණ්ඩායමේ සිල් දෙනාටම මේ ලැබිලා තියෙන උත්තේජනය ලැබුණේ. අපි තරගාවලිය තුනට බිංදුවකට දිනනකම් කොදෙව් පිලට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. පාසල් කාලේ ඉඳන් එකට සෙල්ලම් කළ දිමුත් කරුණාරත්න නායකෙක් විදිහට සාර්ථක වීම ඇන්ජලෝටත් ලොකු සතුටක්. අපි හැමතිස්සෙම නායකයා එක කතා කරලා සාමූහික තීරණයකට එන්න බලන්නේ. දිමුත් ඒ දේ හොඳින් කරනවා. පන්දු යවන්නනුත් ප්‍රතිකරුවනුත් එහෙමයි. ඔවුන් නායකයාට උපරිමය ලබා දුන්නා. මේ තරගාවලියේ කණ්ඩායම වෙනස්කම් වලට භාජනය නොකර ක්‍රීඩා කරවීම ගැන මැතිව්ස්ට තියෙන්නේ ධනාත්මක ආකල්පයක්. ඇත්තටම තරග තුනකට එකම ක්‍රීඩකයන් 11 දෙනෙක් ක්‍රීඩා කළ තරගාවලියක් මට මතක නැහැ. මම හිතන්නේ විය යුත්තේ මේ දේ තමයි. අපි බැලුවොත් හොඳින් ක්‍රීඩා කරන අනිත් රටවල් බොහෝ විට ක්‍රීඩා කරන්නේ තරගාවලියකට අරන් යන 15-12ක් විතර. ඒ අය තමයි එක දිගට ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩකයන් ආත්මාර්ථකාමී වෙන්නේ ඔවුන්ට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න බැරි වුණාම. එහෙම වුණාම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ එක් තරගයක් ගහලා එළියට යන්න වෙයිද කියන චකිතයෙන්. හැබැයි දැන් ඒ දේ ක්‍රීඩකයන්ට තේරීම් කමිටුව ලබා දීලා තියෙනවා. ක්‍රීඩා කරන හැමෝම දන්නවා පන්දුවට පහර දීම, පන්දු යැවීම සහ පන්දු රැකීමේදී පීඩනය සහ චකිතය හැමෝටම තියෙනවා. නමුත් අංක එක දක්ෂතාවයි. අන්න ඒ හරහා දැන් ක්‍රීඩකයන් තුළ විශ්වාසයක් තියෙනවා එකක් අසාර්ථකුණු පළියට එළියට දාන්නේ නැහැ කියලා. මේ විදිහට තමයි ජයග්‍රහී තරගාවලිය අවසානයේ ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වලා තිබුණේ. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.